වගේ වසංගත අවස්ථාවකදී විශේෂ කාරණයක් වෙන්නේ නිවැරදි තොරතුරු පරිහරණය සඳහා තිබීම රට ඇතුළතදී. ඒ වගේම නිවැරදි තොරතුරු මත නිවැරදි තීරණ ගැනීම. ඉතින් මුල සිටම අපි දැකපු දෙයක් තමයි මට ඉස්සෙල්ලා කතා කරපු හැමදෙනාම කිව්වේ හරි පින්තූරේ හරි චිත්‍රය රටට ජනතාවට ගියේ නැහැ කියන කාරණය. ඉතින් එතනදී අපි හිතනවා නම් කෙනෙක් මේක හදුණා කියලා දැන් මට හෙට මේක හදුණොත් එහෙම ගෙදර ගිහිල්ලා අපි දුවලා බයෙන් ගිහිල්ලා එහෙම කාලයක් තිබුණා. දැන් අපි ලොක්ඩවුන් එකේ සිටියා මාස දෙකමාරක් තුනක්. ඒ නිසා මිනිසුන් අතර මේ බය දැන් ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අනවශ්‍ය බයක් ඇති කරන්න නෙවෙයි. නමුත් ඇත්තතොරතුරු ජනතාවට දීම මම හිතන්නේ ජනතාවගේ අයිතිවාසිකමක්. ඒ වගේම ජනතාව තමන් වෙනුවෙන් තමන් ආරක්ෂා වීම ඔවුන්ගේ අයිතිවාසිකමක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ නිවැරදි තොරතුරු සමාජගත වීම අනිවාර්ය කාරණයක්. ඒ වගේම ඒ අවස්ථාවේදී රජයත් එහෙම රාජතන්ත්‍රයත් ඒ වගේම පුරවැසියනුත් ඒ වගේම මාධ්‍යත් එකතු වෙලා ලොකු ගමනක් යන්න වෙනවා මේ නිවැරදි තොරතුරු සමාජගත කරද්දී. මොකද සමාජ මාධ්‍ය හරහත් තොරතුරු එක එක ආකාරයෙන් යනවා මිනිස්සු අතරට. මීට දවස් කීපයකට කලින් මාස කීපයකට කලින් ගියපු ප්‍රවෘත්තියක් නැවතත් විකාශනය වෙලා මිනිස්සු අතර කලබලයක් ඇති වුණා. ඒ අතින් බලනකොට නිවැරදි මඟ පෙන්වීමක් අනිවාර්යෙන් විය යුතුයි. ඒ වගේම අපි හැම කෙනා අතින්ම පුරවැසියන් විදිහට අපිටත් ඒ වගේම මාධ්‍යයටත් ඒ වගේම රජයටත් තියෙනවා ලොකු යුතුකමක් විනිවිදභාවයකින් වගේම වගවීමකින් වගකීමකින් කටයුතු කිරීම. Breaking.lk